මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැරණි සහ නව නිර්දේශ දෙක යටතීම පැවැත්වුණා. මෙම නිර්දේශ දෙක යටතේ සිසුන් 281786 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටි අතර ඉන් සිසුන් 181126 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබාගෙන තිබෙනවා. ඒ නව විෂය නිර්දේශය යටතේ පෙනී සිටි අයදුම්කරුවන් 187167 දෙනාගෙන් 113637 දෙනෙක් සහ පැරණි නිර්දේශය යටතේ පෙනී සිටි අයදුම්කරුවන් 94619 දෙනාගෙන් 67489 දෙනෙක් ලෙසයි. එමෙන්ම මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා නව නිර්දේශය යටතේ පෙනී සිටි අයදුම්කරුවන් 42 දෙනෙකුට සහ පැරණි නිර්දේශය යටතේ පෙනී සිටි අයදුම්කරුවන් 29 දෙනෙකු ලෙස අයදුම්කරුවන් 71 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට පියවරගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ලබන වසරේ ජනවාරි මස 17 වැනි දිනයට ප්‍රථමයෙන් අයදුම් කළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කරනු ලැබුවා. www.doenets.lk යන වෙබ් අඩවියට පිවිස මෙම ප්‍රතිඵල ලබාගත හැකි වනවා. එමෙන්ම අද දිනේ සිට උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සහතිකය ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීමේ පහසුකම්ද සලසා දී තිබෙනවා. කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අධ්‍යාපන කලාපයට අයත් පාසල්වල ප්‍රතිඵල මේ වන විට අදාළ විදුහල්පතිවරුන් වෙත ලබා දී තිබෙනවා. දිවෙනේ අනෙකුත් සියලු පාසල් සඳහා විභාග ප්‍රතිඵල තැපැල් මගින් නියවීමට කටයුතු කර ඇති බවද විභාග දෙපාර්තමේන්තුව පවසනවා. පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ප්‍රතිඵල ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත ඉදිරියේදී තැපැල් කිරීමට පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව කියා සිටියා.